මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ එමිරේට්ස් හි ශ්‍රී ලාංකික රැකියා නියෝජිතයන්ගේ සංවිධානය විදිහට. මෙතනදී අපට විශේෂයෙන්ම කරුණු කිහිපයක් සඳහන් කළ යුතුව තිබෙනවා. මේ මාතෘකාව ප්‍රධාන වශයෙන් දුබයි ශ්‍රී ලංකා ගෘහසේවිකා අර්බුදය සහ රටේ හෙට දවස කියන මාතෘකාව යටතේ තමයි මේ මාධ්‍ය සාකච්ඡාව අපි ඉදිරියට මේ පවත්වාගෙන යන්නේ. මම ජනක බලල්ල උපදේශක ඇක්‍රියා සංවිධානය. කෙටියෙන් කරුණු සාරාංශගත කරලා කියන්න, අපේ සභාපති තුමා සභාපතිතුමා ඊළඟට කතා කරලා ඒ දෙමළ භාෂාවෙන් අවශ්‍ය කරුණු ඉදිරිපත් කරනවා හැකියි. අපි අද මාධ්‍යයට එන්න ප්‍රධාන හේතුව වන්නේ අපි දුබායි වලින් මේ රටට ඇවිල්ලා පසුගිය අවස්ථා කිහිපයකදී පසුගිය දිනවලදී සාකච්ඡාවට කිහිපයක් පැවැත්වුවා. ඒකට හේතුව තමයි මේ වන විට දුබායි රාජ්‍යයට හැමෝම කියන විදිහට දුබායි රාජ්‍යයට ඒක නැත්නම් අරාබිය නිරාජ්‍යයට ගෘහසේවිකාවන් නීත්‍යානුකූල ක්‍රමයක යන එකත් මේ වන විට නැවැත්විලා තියෙන්නේ. ඒ කියන්නේ පසුගිය නොවැම්බර් 11 වෙනිදා විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ගත්ත හදිසි තීරණයක් එක තමයි ඒ ගෘහසේවිකාවන් යැවීම නැවතුනේ. ඒ වන විට තිබුණේ අපි ඔය හැමෝම කියන විදිහට විසිට් වීසා මගින් විදේශගත වීම. හැබැයි විදේශගත වන්නේ විසිට් වීසා එකෙන් වුණාට රාජ්‍ය නියාමනය යටතේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා එම රාජ්‍ය දුබයි රාජ්‍යයේ තියෙන රාජ්‍ය නියාමනය යටතේ තියෙන ආයතන සඳහා තමයි මේ ගෘහසේවිකාවන් යැවීම නීත්‍යානුකූල ක්‍රමයට සිදු වුණේ. අර 11 වෙනිදා මේක නැවතුවාට නැවතුනේ නැහැ සාමාන්‍ය විදිහට විදේශගත වීම. විසිට් වීසා මගින් අදට මේ මොහොත වන විට කාන්තාවන් පිරිමි පුද්ගලයන් විදේශගත වෙනවා රැකියා සඳහා. හැබැයි ඒකෙදි සිද්ධ වෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාලයෙන් ලියාපදිංචි නොකොට රැකියා සඳහා යන්නේ. මේක නිකුත් විරෝධී. හැබැයි මේ අපි සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නියාමනය යටතේ තියෙන රැකියා නියෝජිත ආයතන එකතු වෙලා රාජ්‍ය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත් වීමෙන් එහි ලියාපදිංචි වෙලා නීත්‍යානුකූල ක්‍රමයට යන එක නවත්වපුවම සිද්ධ වුණේ ලංකාවට එන ඩොලර් මිලියන ගණන් මාසිකව නැති වුණා. ඉතින් මෙන්න මේ කාරණය නිසාම අපට මේ ගැන සාකච්ඡා කළ යුතුයි කියලා සංවිධානය විදිහට තීරණය කරා ඒ රාජ්‍යයේදී. ඉදිරියේදී මේ මාස කිහිපය දෙසැම්බර් අග සිට පෙබරවාරි මැද හරිය දක්වාම දුබායි රාජ්‍යයේ ඉතාම වටිනාම කාලයක්. මොකද මේ විදේශ රැකියා ක්ෂේත්‍රයේදී විශේෂයෙන් ගෘහ සේවිකා අභ්‍යර්ථි සම්බන්ධයෙන් එරට සිටින ස්වදේශිකයන් තමන්ගේ ගෙදර තියෙන අවශ්‍යතා ටික සේවක අවශ්‍යතා ටික මේ දිගේ සම්පූර්ණ කර ගන්නවා එන්න තියෙන ඔවුන්ගේ අලුත් අවුරුද්ද වෙනුවෙන් උත්සව සමය වෙනුවෙන්. හැබැයි ලංකාවේ ගෘහ සේවිකාවන් ඒ රටට යන්නේ නැති වුණාම සිද්ධ වෙන්නේ බොහොම සරල කරුණක්. ලංකාවේ ගෘහ සේවිකාවන් ආයතනවල නැහැ. හැබැයි ලෝකෙ වෙනත් රටවලින් ඒ රටට යන ගෘහ සේවිකාවන් තාම ඒ රටට යමින් පවතිනවා. ඒ යන්නේ විසිට් වීසා මගින්. උගන්ඩා, ගානා, ඉතියෝපියා, නයිජීරියා, ඉන්දුනීසියා, නේපාල්, පිලිපීන් එවැනි රාජ්‍යයන් වලින් දිනපතා විසිට් වීසා මගින් ඒ දුබයි රාජ්‍යයට
කාන්තාවක් පැමිණෙනවා. එතකොට සිද්ධ වෙන්නේ එරට හාන්තුතෙක්ට අවශ්‍ය වුණු ගෘහසේවිකාවක් ගෘහසේවිකාන් සපයන ආයතනයකට ගිහිල්ලා අපේක්ෂා කරද්දී තමන්ගේ අවශ්‍යතාවය ඉල්ලීම ලංකාවේ කාන්තාවක් නැහැ කියලා බලගෙන එයා ඉන්න කාන්තාවකගේ තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගන්නවා. විදේශ ගත වෙලා ඉන්න ශ්‍රී ලංකාවේ විදේශ රැකියා නියෝජිතයන් එහි ඉන්න පිරිසට ඒකෙන් සිද්ධ වෙනවා ලංකාවේ කාන්තාවන් එහෙම නැවත ආරම්භ වන තුරු අර කියන රටවල් වලින් තමන්ගේ ඉල්ලීමට අවශ්‍ය සැපයුම හදලා දෙන්න. ඉතින් මෙන්න මේ කාරණේ තේරෙන්නේ නැහැ උගත අයට. අපි කාන්තාවන් යන්නේ නැති වුණාට අනිත් රටවලින් එනවා පාඩුව වෙන්නේ අපේ රටට විතරයි. මෙන්න මේ කාරණේ තමයි ප්‍රධාන කරුණ. ඉතින් අපේ රට නවත්වගෙන හිටියොත් අපේ රටට එන ඩොලර් ටික නැති වෙයි. අපේ රටේ ශ්‍රමිකයන් විදේශගත වීම නීත්‍යානුකූල ක්‍රමයකට නැති වෙයි. නීත්‍යානුකූල නොවන ක්‍රමයකට කාන්තාවන් පිරිමින් විදේශ රට විදේශ රටවලට යන්නේ ඒ විදිහට නෑ. ඔක් තමයි කාරණේ. අපි මේ පිළිබඳ සාකච්ඡා කරන්න තමයි අමාත්‍යවරයා ඊළඟට විදේශ සේවා නියුක්ති කාර්යාලයේ සභාපති සාමාන්‍ය අධිකාරීතුමාව හමු වෙලා සාකච්ඡා කළේ. මේ සාකච්ඡාව ඉතාම ගැඹුරු සාකච්ඡාවක් වුණා. එහි කරුණු මත යම් යම් හොඳ තීරණ ටිකක් අපට ලබා ගන්න පුළුවන් වුණා. හොඳ ප්‍රතිචාරයක් දැක්වුවා. විශේෂයෙන්ම මේ විදේශගත ශ්‍රමිකයන් විදිහට يعني රැකියාවක් අපේක්ෂාවෙන් රට යන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි ඒ රටවල් වලට නීත්‍යානුකූලව ගියේ නැතිනම් රැකියාවක් ලැබෙයිද කියන එක ප්‍රශ්නයක්. අපි කියන්නේ විසිට් එකක් දාගෙන රට යනවා කියන මේම ගියයි කියලා එහෙම රටවල් වලින් හැමතැනම රැකියාව හොයලා දෙන්න පිලිසක් නැහැ. රැකියාව අස්ථාඩුයි. හැබැයි ඒ රටවල් වල අපේ තරුණ තරුණියෝ අපි දකිනවා ඉතාම අපහසුතාවයට පත් වෙන අවස්ථා, වංචා දූෂණ වලට අහු වෙන අවස්ථා, විවිධ පෙළඹවීම් වලට සටකපට පුද්ගලයන්ගේ පෙළඹවීම් වලට අහු වෙන අවස්ථා දකිනවා. නීත්‍යානුකූල නොවන ක්‍රමයකට විදේශගත වීම. ඔව් ලක්ෂ 5 6 10 15 20 සමහර අවස්ථා වලදී අරගෙන එයා යවනවා. කවුරුත් වගකීම බාර ගන්නේ නැහැ. මෙන්න මේ කාරණය නිසාම අපි තවත් යෝජනාවක් කරා මයිග්‍රේෂන්. එහෙම නැත්නම් සංක්‍රමණික පද්ධතිය අපේ රටේ ඩිජිටල් කරලා නැහැ තාම. මෙන්න මේ සංක්‍රමණික පද්ධතිය මයිග්‍රේෂන් සිස්ටම් එක ඩිජිටලයිස් කරන්න, ඩිජිටල්කරණය කරන්න මේක තමයි මේ අනවශ්‍ය විදිහට විදේශගත වීමට රැකියා සඳහා නීති විරෝධීව විදේශගත වීමට එය නැවැත්වීමට තියෙන එකම ක්‍රමය, හොඳම ක්‍රමය. ඉතින් ඒ පිළිබඳව ඇමතිවරයා දැනුවත් කරා සහ ඇමතිවරයා ඒකට හොඳ ප්‍රතිචාරයක් දැක්වුවා. එය කඩිනම් කරන ලෙස අපි ඉල්ලුවා. එතකොට තමයි ලංකාවේ නීත්‍යානුකූල ක්‍රමයට විදේශගත වීම සක්‍රිය වෙන්නේ, පැහැදිලි වෙන්නේ. ඉතින් ඊට අමතරව අපි සාකච්ඡා කරපු එකේ ප්‍රතිඵලයක් විදිහට අපි පැහැදිලි කළා ලංකාවට එන විදේශ විනිමය මේ විදිහට නවත්වාගෙන තිබුණොත් එය ඉතාම බරපතල කාරණයක්. එහි ඉන්න විදේශ රැකියා නියෝජිතයන්ට නෙමෙයි මේක බලපාන්නේ, මේ රටේ ඉන්න ශ්‍රමිකයන් විදිහට රට යන්න ඉන්න පිරිසට සහ අපේ ආර්ථිකයට. අම්මව රටට එය සිද්ධ වෙනවාට අපි අකමැති නිසාම සංවිධානයක් විදිහට තීරණය කරලා තමයි මේ සාකච්ඡාව කළේ. එහි ප්‍රතිඵලයක් විදිහට අමාත්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායමේ මැදිහත් වීමෙන් එළඹෙන පස්වෙනිදා වන විට අවශ්‍ය ලියකියවිලි වල වැඩ ටික අවසන් කරලා යම් ක්‍රමවේදයකට යටත්ව දැඩි නීති රීති පද්ධතියකට යටත්ව නැවත දුබයි රාජ්‍යයට කාන්තාවන් පිටත් කර යැවීමට නීත්‍යානුකූල ක්‍රමය විවෘත කර දෙන බවට එහිදී විදේශ සේවා නියුක්ති කාර්යාලයේ සාමාන්‍ය අධිකාරීතුමා ප්‍රකාශ කළා. ඒට අවශ්‍ය වැඩ කටයුතු මේ වෙන විට සක්සමින් තිබෙන බව අපට දැනුවත් කළා. අපි මෙහි ඊළඟ කාරණා ටික දැනුවත් කරන්න ඔබතුමාගෙන් පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි.
නීත්‍යාන කූල ක්‍රමයේ දැන් නැවතුවානේ. ඔව්. ඒ නැවතුවාට පස්සේ ලංකාවේ මේ වීසා සංචාරක වීසා අරගෙන පිටරට වලට යවුවද ඩුබායි? ඔව් යනවා. අදටත් යනවා බුදුමාලට ඩුබායි රාජ්‍ය හිජුත් බලා ගන්නත් පුළුවන් නැත්නම් ලංකාවේ එයාපෝට් එකේ ගිහිල්ලා බලා ගන්නත් පුළුවන්. කියලා යටි ඒක නීත්‍යානුකූල නවත්තන්න බෑ ඒක නීත්‍යානුකූලව නවත්තන්න බෑ කෙනෙක්ට විසිට වීසා එකකින් රට යන්න ඒක නීතිපද්ධතිය ඔව් දැන් අපේ ලංකාවේ එක නවත්වුවම බුදුමක් කියෝ විදිහට වෙනත් රටවලින් සාමාන්‍ය විදිහට ආවනේ ඔව් ඒක ලංකාවටත් පාඩුවක් වුණා ඒක තමයි ඔය කාරණාව එමුතුමාව දැනවත් කරා ඔව් ඒක තමයි දැනවත් කරන්න විශේෂයෙන් ආවේ ඒක තමයි ප්‍රයෝජනයක් වුණා ඔව් එමුතුමාට ඉතාලම පැහැදිලි වුණා ඒ පිළිබඳව සමහරවිට ඉස්සර අපිට තිබුණේ ඒ පොල් රබර් කියන දේ තමයි
දර දේශීය නිෂ්පාදනයේ ඍජුවම අපිට එකතු වුණේ. නමුත් දැන් මේ වෙනකොට විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන දෙයින් ලොකු දායකත්වයක් ලැබෙනවා දර දේශීය නිෂ්පාදනයට. ඉතින් ඒ මේ සියලු දේ ගැන කවුරු සාකච්ඡා කරන්න බලන්න අමතුමාගෙන් අපිට හම්බුණා හොඳ පිළිතුරක් පස්වෙනිදා වෙද්දී. එයා නීතිනීතිවල බලාට රිප්ලයිස් වලට යටත්ව අපිට මේ ව්‍යාපාරයේ ඉදිරියට කරගෙන යන්න ඉතින් අපේ ලොකු වගකීමක් තියෙනවා. ඒ වගේම මේ යන්නේ අපේ කාන්තාව, අපේ මව, අපේ සහෝදරිය. ඉතින් ඒ යන්නේ ඔවුන්ට තියෙන දරිද්‍රතාවයේ තියෙන ආර්ථික මුදාමේ ප්‍රශ්න නිසා. ඉතින් මේ අවස්ථාව වැරදියට අපි පාවිච්චි කරන්නේ නැතුව අතරමැද ඉන්න තරවකාරයන්ට අවස්ථාවක් දෙන්නේ නැතුව දැඩි නියාමනයක් තුළ මේ ආයතනයේ යටත්ව එහෙ ඉන්න ඒජන්තුව වලට අපි ඉන්නේ ආයතනයක් කරා අපේ ආයතන දෙක සම්බන්ධව මේ ගෘහ සේවිකාව පිටරට යවීම සම්බන්ධව වැඩ කටයුතු කරන්නට අපි එතුමන් එක්ක සාකච්ඡා කරා. ඒ සාකච්ඡා ප්‍රතිඵල උතුමන්ලා අපි ලබා දෙන්න පුළුවන් ලැබෙන පස්වෙනිදා වෙද්දී. ඒ වගේම තමයි දැන් මේ පහුගිය දවසක දැන් මේ වන් සයිඩ් නිවුස් එකක් ගිහින් අර යම් කිසි පිරිසක් ඇවිල්ලා ගියා මෙන්න මේ වගේ දෙයක්. අපිට ඒක ඇත්තම දැන් අපි මේ සූදානම් කරලා තියෙනවා අපේ සංවිධානයේ තුල පැය 24ම පැය 24 පුරාවටම වෙබ් අඩවිය තියෙනවා අපි. අමතර අවධානයට යොමු කරලා තියෙන එක ඒ වගේ අපි තියෙනවා Facebook පිටුව තියෙනවා, වෙබ් අඩවිය තියෙනවා, email, WhatsApp අංකයක් තියෙනවා පැය 24 වැඩ කරන ඕනම වෙලාවක. මොකද අපේ සංවිධානයේ තුල ඉන්න ඕනම සමාජිකයෙක් තුල දැන් සාමාන්‍ය කාන්තාවක් අපි දෙස්වලක් දැකලා සමහරවයි කතා කරනවා. ඒතර එතුමිය කතා කරනවා ආයතනයේ නම කියලා. ඔබතුමන්ලාට පුළුවන් පෙරලා ඒ මේ ආයතනයේ සම්බන්ධ කරලා ඒ කෙනාගේ ඒ පැත්තේ නිවුස් එකක් ගන්න. ඒකෝ මම හිතනවා අපි සමාජගත කරන්නේ සමබර පුවතක් අපි සමාජගත කරන්න අපිට අවස්ථාව දැන් ලැබිලා තියෙනවා. අපි ඒක තමයි මේ සංවිධානයේ ප්‍රධාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද නැත්තම් කියන්නේ දැන් අපි කියනවා කාන්තාවක් කියලා කතා කරන්නේ වෙනම දෙයක්. සමබර පුවතක් ඔබතුමන්ලාට දෙන්නු සමාජගත කරන්න පුළුවන් අපේ සංවිධානය තුළ වෙබ් එකට ගියත් මේ ඉන්න සමාජික සියලු දෙනාගේම විස්තර ඇතුළත් Facebook පිටුව සහ WhatsApp සමග ඍජු දුරකථන අංකයක් අපි තියෙනවා. හැබැයි ඔව් අත් වශයෙන්ම දැන් මේ තුලින් එන්නේ ඒ නිවුස් ඒ විදිහට යන එකෙන් අපේ මව් රටට අපේ රටට අපකීර්තියක් අත්විම තමයි වෙන්නේ. මොකද මේ ආශ්‍රවයක් තුල වෙන එක වැරද්දක් තුල අර වගේ නිර්මාණය වුණාම ඒ වගේ නිවුස් එකක් ඇත්තටම වෙන්නේ අපේ මව් රටට නේද අපේ කාන්තාවට වෙන ඒ කාන්තාවක් තමයි යන්නේ. ඒතර අපේම පිට ජාතිකයේ මේ වරද කරන්නේ අපේම ජාතිකයේ අපේම ජාතියේ අපේම කාන්තාවකට දෙන වරද තමයි. ඒ වරද්දේ ඒක දෙපැත්තක් තියෙන ඔබතුමා දැනගන්න ඕනේ යම් කිසි කෙනෙක් කම්ප්ලේන් එකක් කරනකොට ඒකේ දෙපැත්තක් තියෙනවා. ඕකේ දැන් යම් කැමිනිසා එතකොට මෙහෙ දැන් දැන් ඒගොල්ලොත් හැදිලා තියෙන එක මට්ටමකට මෙහෙ මුදල් ගෙවනවානේ. කාන්තාව පිටරට යනකොට ලක්ෂ 2ක් හෝ 3ක් ඒ අදාළ මුදලක් ඒ කාන්තාවකට ලැබෙනවා. ඒගොල්ලෝ ප්ලෑන් කරගන්නවා ගිහිල්ලා දැන් මෙතන ඉන්නවා තව පිරිසක් මේ සබ් ඒජන්ට් කියලා. ඒගොල්ලෝ මොකද කරන්නේ ඒගොල්ලන්ට පොතක් කරගත්තම අර අදාළ ආයතනයෙන් ලක්ෂ 5ක 4ක වගේ මුදලක් ලැබෙනවා. ඒගොල්ලෝ කාන්තාවත් එක්ක මොකද සම්මුතියකට එනවා ඔයා පිටරට යන්න මාස 3ක් වැඩ කරා. මාස 3ක් වැඩ කරපු ගමන් මම ඔයාව ගන්නවා. හරි. ඒතකොට මේ කාන්තාව පිටරට යනවා. පිටරට ගිහින් ඉවරලා මොකද කරන්නේ දැන් මාස 3 වැඩ කරනවා. තොරන් මෙයාගේ තිබ්බ මෙහෙම ණය ඉවරයි. දැන් යන්න එන්න ඕනි. අන්න එතකොට දැන් ඔන්න මෙයාට කතා කරලා ආය කතා කරන කාටද සබ් ඒජන්ට් කියන පුද්ගලයාට. සබ් ඒජන්ට් කතා කරලා එයා මොකද ප්‍රශ්න නිර්මාණය කරනවා. ඔයා කියන්නේ ඔයාට වැඩ කරන්න බෑ. එක්ක ගෙදර ඉන්න හමුදා ඔයාට කරදර කරන්න ආවා. නැත්තම් හිටපු ඒජන්සිය මේ වගේ වට අමානුෂික විදියට සැලකුවේ. මම මේ කියන්නේ මේ දෙපැත්තම ඔබතුමාලා දැනුවත් කරන්නේ. එතකොට මේ කාන්තාව නැති දෙයක් නිර්මාණය කරගෙන කොහොම හරි බලනවා එයා ආපහු ලංකාවට. ඉතින් ඒ නැත්තම් මොකද කරන්නේ එයා ඒ ගෙදරින් පැනලා එළියට යනවා. සමහරට තානාපති කාර්යාලය යන්න පුළුවන්. සමහර එළියට යන්න පුළුවන්. එළියට ගියාම මේකේ බැරවුම් තත්ත්වයක් යනපත් වෙන මොකද එයාට කවුරු හරි පිළිසහනකට යන්න ඕනේ. මේ කවුරු මේ දවස්වල කාන්තාවක් කියන කෙනාව නිකන් ඒ කෙනාට ඒ ඇතු වෙන නිර්මාණ වෙන සියලු ප්‍රශ්න එකතු කරලා
යම් කිසි දවසක එයාලා මෙතන කතා කරනවා මට මෙහෙමයි වුනේ මාව විදේශගත කරා මට මේ වගේ දේවල් වලටපත් වුණා මට මේ වගේ දේවල් ඒකටපත් වුණේ මේ කාන්තාව යම් දෙපත් වුණා මේ එයාගේ සැබෑ වෙච්ච ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ නැතුව අර එක පැත්තකට එයාට අසාධාරණයක් වුණා කියන දැනුම් ඉඳගෙන ඒක මේ නිර්මාණය වෙනවා ළමයි පාස්පෝර්ට් නම්බර් එක දැම්ම ගම අපිට කියන්න පුළුවන් මේ වට පැහැදිලි විස්තරේ මේ ආයතනයෙන් ආවේ ඩුබායි වල මෙන්න මේ ආයතනය තමයි මේ කාන්තාව ඒ නිවසට ගිහිලා තියෙන්නේ වෙච්ච හැම දෙයක් ගැනම හරි පැහැදිලි පිළිතුරක් දෙන්න පුළුවන් වාතාවරණය දැන් මේ 2023 වුද්දී ඔබතුමාලාට ඔව් ඒ වගේම මහත්මයනි ඔයගොල්ලන් දැනුවත් කරන්න ඕනේ මේ දැන් කාන්තාව පිටරට යනකොට වසර දෙකක කොන්ත්‍රාත්තුවකට තමයි එතුමී යන්නේ යම් විදියකින් මේ වසර දෙකක කොන්ත්‍රාත්තුවකට කලින් එනවා නම් අපි ඒ ආයතනය මොකද මේ කාන්තාව පිටරට යනකොට ඒ අදාළ ශ්‍රී ලංකාවේ ආයතනයට ගෙවන මුදල මේ කාන්තාවරණ ටිකට් එක වීසා එක එතුමියට ගෙවන මුදල මේ සියලු දේ ගෙවන්නේ අර ඩුබායි වල ඉන්න හමුදා ඒ ආයතනේ හරහා එතකොට එතුමිය බැඳලා ඉන්නවා වසර දෙකක් ඒ නිවස තුල රාජකාරී කරන්න. ඉතින් මේ වගේ අරුතක පැමිණුණාම බොහොම කෙටි කාලයකින් මෙයා යන්න ඕනේ කිව්වම ඉතින් වෙන්නේ අර ආපසු අර ගත කරපු කාලය ඒක මාස 24කට බෙදලා ගෙවපු මුදල ඒ ඉතිරි කාලයේදී මුදල් අපි ආපහු අර හමුදාට ගෙවන්න බැඳලා ඉන්නවා. ඉතින් මේ වගේ නීතිමය පැත්තට ගියාම ඉතින් කාන්තාව ඉන්නේ යනව කියන මතයේ උදේ යා මුදල් අරන් ඉවරයි සබ්වේජෙන් මුදල් අරන් ඉවරයි ලංකාවේ ආයතනයේ මුදල් අරන් ඉවරයි එතකොට අපිට තියෙන එකම විකල්පය ඒ ආපු ආයතනයෙන් නම් ඒ ගෙදරට එක්ක ළමයි දෙන්න ඕනේ මෙයාව යවන්න. එහෙම නැත්නම් මුදල් දෙන්න ඕනේ. ওই දෙකම නැතුව අර මුදල් ටික ඔක්කොම වියදම් කරගෙන මේ දෙගොල්ලෝ මොකද කරන්නේ කියනවා මට ලංකාවට යන්න මට වැඩ ගන්න බැහැ කියලා. ඉතින් මේ වගේ සංකීර්ණ ප්‍රශ්න තියෙනවා. එතකොට දැන් අපි මේ සංවිධානයේ මේක ඇතුලේ ඉන්න ඒ පිටස තමයි අසරණ මොකද මුදල් ගෙන ඉවල ඉවරයි. ඉතින් මෙතනදී මේ සංවිධානයේ බොහොම අසරණ අවස්ථාවකටපත් වෙනවා අර මුදල් මේ ප්‍රශ්නේ නිසා. මොකද අපි අපේ මේ ශ්‍රී ලංකාවේ නීතියෙත් නේ අපි අරත් කරලා ඉන්නේ. එක්සත් ආගමේ එමිල් රාජ්‍යයේ තියෙන නීතියට යටත් තමයි අපි මේ ආයතන පවත්ව ගන්නෙ. ඒ නීතියට යටත් අපේදී වසර දෙකක කාලයකට කාන්තාවක් ආවම මාස 6ක් වැඩ කරාන අර මුදල 24 බිඳුව අර මේ හම්බුදාගේ මාස 6 අයින් කරා ඉතින් මේ මාස 10 අපි අපෝගේ කාන්තාව දෙන්න ඕනේ. නැත්තම් මේ එරුවට වෙනත් කාන්තාවක් ඔහුගේ නිවසේ රාජකාරී කරන්න දෙන්න ඕනේ. ඉතින් ඒ වගේ සැහැර සංකීර්ණ ප්‍රශ්න තුන දා මේක කරගෙන යන්න ඉතින් ඔබතුමාලාට මොනවද දැන් තියෙනවා තව දැනගන්න ඕන. ඔය ඔබතුමා හොඳ පැහැදිලි මේ ඉදිරියවක් කරා මොකද අපි මාධ්‍යයෙන් පිට පිටමත් ඒකේ නැති කාරණාවක් වෙලා යනවා. අවුරුදු දෙකකට කොම්පක් පදන යටතේ ගිහිල්ලා වෙන ක්‍රම හොයාගෙන ඒගොල්ලොත් මේ වෙනවයි කියන එක. නමුත් ප්‍රධාන කාරණාව වතරනේ මේ තියෙන නීත්‍යානුකූලව නොවි විදේශගත වීමනේ. විදේශ රටකට විශේෂයෙන් ඩුබායි පවගේ කාලෙ විතර ප්‍රශ්න බලනකොට හැම කෙනෙක්ම නීත්‍යානුකූලව නොවන මේ සංචාරක වීසා කියන පදනමින් ගිහිල්ලානේ දේවල්නේ. අපිට මතකයි දැන් මෑත කාලේ අපිට සම්ුණා කාන්තාවක් මැද පෙරදිග ගිහිල්ලා ඩුබායි ගිහිල්ලා ආමරවීදියේ ඒජන්සි එකකින්. එතකොට දැන් ආමරවීදියේ ඒජන්සි එක එම මේ කාන්තාව හිමිදරව් කරනවා. නමුත් ඒක ලියාපදිංචි වෙච්ච නැති එකක්. දැන් අපිට තියෙනවා කැටලොග් මෙහෙම. දැන් ඔබතුමාලා කියන සංවිධාන හදාගෙන ඉන්නවනේ. දැන් මේ ලියාපදිංචි වෙච්ච නැති මේ පිටරට යන සංචාරක වීසා දැන් ඔබතුමාලාට සංචාරක වීසා වලින් යවන්න අයිතිය නැහැ. පුළුවන් දැන්. දැන් රැකියාව වලට යවන්න බෑ. පුළුවන්. එතකොට පුළුවන්. ඒක තමයි දැන් අපි කරන්නේ දැනට දැන් සංචාරක වීසා ඒක මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ විදේශයන් යුක්ති කාර්යයන්ගේ ආයතනයක් ලියාපදිංචි ආයතනයක් කරා ඒ කාන්තාව ලියාපදිංචි වෙලා
දැන් මේ කාලේ පුරාවටම යන්නේ සංචාරක වීසාවට. හැබැයි ඒකේ තියෙන නීති අනුකූල පැත්ත ඒ කාන්තාව මේ තියෙන ඒ ඔෆිස් එකක් හරහා නීති අනුකූල ආයතනයක් හරහා විදේශීය නිලධාරියන්ගේ බොහුම වීම ලැබලා එයා ලියාපදිංචි වෙලා යනවා ගියාම එයා ඒ නීති රාම සුරක්ෂිතයි. ඒ නීති රාම මේක දැන් වෙන්නේ අර මෙතන ඉන්න යම් පිරිසක් සජාවරමක් හැටියට ගුවන්තොටුපලේ ඒගොල්ලන්ට තියෙන සම්බන්ධතාව තුළ අර උතනින් අර තියෙන විදේශීය අපි දන්නවා අර එයාපෝට් එකේ පළවෙනිම කවුන්ටර් එකක් තියෙනවා විදේශීය නිලධාරියන්ගේ. ඔය උතනින් එයාව කොහොම රැකුම් කරන්නේ දන්නේ නැහැ මොකක්ද ඒගොල්ලන්ගේ තියෙන සම්බන්ධතාවය කියලා. එතනින් ගියාට පස්සේ අර විදේශීය නීතිකාරයන්ට සාමාන්‍යයෙන් පාස්පෝර්ට් එක ගන්න චෙක් කරලා එයා බලන කාන්තාවක් ඇත්ද මෙයා නීත්‍යානුකූල රෙජිස්ටර් වෙච්ච කෙනෙක්ද කියලා. රෙජිස්ටර් වෙලා නම් එතකොට ඒ දන්න ආයතන දෙක අතර මෙයා නීත්‍යානුකූල රෙජිස්ටර් වෙන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ නීත්‍යානුකූල රාමෝ තියෙද්දි ඒකට පිටස්තරින් අර යම් පිරිසක් පුරුදු වෙලා තියෙනවා. මේ අද අපි කතා කරන අද රාත්‍රියේ පිරිසකට එනවා. මේ නතර කරලා තියෙන හැබැයි අමතුමා නීත්‍යන වල යන්න බෑ. මම අපට 10 වෙනි දවසේ යන්න බෑ. හැබැයි මේ හොර ක්‍රමෙන් මේ අද කතා කරන අද රාත්‍රියේ සාමාන්‍ය ඩුබායි වලට දවසකට ෆයින් 5ක් 6ක් විතර වගේ ප්‍රමාණයක් කරනවා. ඒ හැම ගුවන් යානයකම කාන්තාවෝ දැන් ඔය අනුදේ තවත් ප්‍රතිකටක් තියෙනවනේ. දැන් සංචාරක විශ්ව වලට ගිහිල්ලා නමුත් ඩුබායි වලට ඩුබායි නෙමෙයි නවල තිබුණේ. ගොඩක් දෙනෙක් ඔය අනුදේ හැටියට හේතුව මම කියන්නේ. එතකොට වෙනත් රටවලට ඔමාන් වගේ රටවලට එතනින් යවලා ඒ වගේ ගිහිල්ලා ඉපස්සේ ඒ රටවල වලට ඒ කාන්තාව යන්න බැහැ කොහොමද? ඔබතුමා පිළිතරව කරපු එකේ පැහැදිලි අවබෝධයක් මට තියෙනවා. ඒක ගැන අපි විශේෂයෙන් සාකච්ඡා කරන්න ඕනේ දැන්. එතකොට දැන් එහෙම ගිහිල්ලා ඒ කාන්තාව නැවත රටට ආවේ අර අතරමැදි ඒජන්සි කාරවන්ගේ. මම අහන්නේ මේක. දැන් නීත්‍යානුකූල නොවන ඒජන්සි කාර්යෝ ඉන්නවා කියලා මේ රටේ විතර කතිකාවක් හැදුනාම ඔබතුමන්ලා මේ සංවිධාන හදාගන්න ලියාපදිංචිලා ඉන්නවා. ඔබතුමන්ලා බැරි අමතුකරු හම් වෙලා ගිහිල්ලා කියන්නේ මේගොල්ලෝ නීත්‍යානුකූල නැහැ. මේගොල්ලෝ නීති මේ ඔය නියාමනයක් කරන්න ඕගොල්ලන්ට බැයිද මැදිහත් වෙන්න? දැන් අපි මැදිහත් වෙලා තියෙන්නේ. මොකද නැත්තම් මේ ව්‍යාපාරය කරගෙන යන්න බැහැ. මේක කරන්න නම් ඇත්තට පැටින් දෙන්න ඕනේ. මොකද ඒගොල්ලම දැනුවත් කරන්න ඕනේ. අපේ සංවිධානය තුළ ඒක වෙනවා. මොකද නැත්තම් මේකෙන් වෙන්නේ දැන් ඔබතුමා කිව්වා වෙනත් රටවල් වලට යනවා කියලා. නීත්‍යානුකූලව යවුවම අපිට බෑ වෙනත් රටකට යන්න නීත්‍යානුකූල රාමුවල බෑ. ඩුබායි වලට ගියා නම් ඩුබායි වල 20 එක චේන්ජ් වුණාම ස්ටේටස් චේන්ජ් වෙච්ච ගමන් අපි ඒ ડોකියුමන්ට්ස් ඔක්කොම කොළඹට එවන්න ඕනේ. කොළඹට එවුවම ඒකේ ඒ කාන්තාවගේ ඒ කොයි විදෙක්ටද ගියේ හාමුදුරගේ විස්තර ඒ ආයතනයේ විස්තර සියලු දේම තියෙනවා. දැන් ඔබතුමා අහපු ප්‍රශ්නේ අර උමාන් වලට අනිත් රටවල් වලට යව්වේ මොකද කරන්නේ? අරගොල්ල 20 එකේ යවනවා. ඒ කාලේ මාසික කාලයක් තුල ඒගොල්ලන්ට බැරුව කිව්වොත් ඒ කාන්තාවට රැකියාවක් වෙන දෙන්න ඩුබායි රාජ්‍යයේ ඒගොල්ලෝ මොකද කරන්නේ? ඊළඟට ඇප්ලයි කරනවා ඔමාන් වලින් වීසෙක්. ඒ කාන්තාව ඔමාන් වලට යනවා. ඔය අර්ථකේ ඒගොල්ලෝ කරන තව ජාවරක් සෙල්ෆ් බියුරෝ එක කරනවා. බියුරෝ එක සෙල්ෆ් බියුරෝ එකක් කරනවා. සෙල්ෆ් බියුරෝ එක කරපුවම ආයතනයක් නැහැ වගකීමක් තියෙන. බියුරෝ වෙලා තියෙනවා ආයතනයක් නැහැ වගකීමක් තියෙන. කාන්තාව දැන් ඒක කොහොමද දෙන්නේ නැහැ. සෙල්ෆ් බියුරෝ කියන එක එමෙතුමා පැහැදිලිවම කිව්වා අපි විරුද්ධයි. කිසිසේත්ම කරන්න බා කියලා එමෙතුමත් ඒකට එකතු වුණා. සෙල්ෆ් බියුරෝ නතර කරලා තියෙන්නේ. යුරණක් කරන අනිවාර්යම ආයතනයක් හරහා කරන්න ඕනේ කියන එකත් අපිටවා මේ නියෝජිත ආයතන දෙකම ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය ඒ ආයතන දෙක අතර විතරයි දැන් කාන්තාව ගන්න පුළුවන්. අනිත් එක තව දෙයක් වුණා. දැන් සාමාන්‍යයෙන් කෝට එකක් අපිට හම් වෙන ජොබ් බෝඩ් එකකට ළමයි හිතමු එක්සැම්පල් මේ 300ක් කියලා 300ක් තිබ්බනම් මට හෙට ආවනම් 150 මට 150ම ගෙනියන්න පුළුවන්. අර 300 ඇතුළේ ලිමිට් එකක් නැහැ. දැන් මට මේ සූදානම් වෙලා ඉන්න නම් මගේ ඒජන්ට් ළමයි 50කට ඒ ළමයි 50 යනවා. එයා හැබැයි දැන් ඒක නතර කරා අපි ඉල්ලීමක් කරා ඒක එපා. අපිට ඒ වගේ මොකද ඒ වගේ පිරිසක් අපිට ආපුවම අපිට කන්ට්‍රෝල් කරගන්න බෑ. ඒ වගේම කාන්තාවකට අවශ්‍ය අවම පාසුකම් තියෙනවනේ. ඒක දෙන්න ඕනේ. මේක දෙගන්න ඕනම කෙනෙක්ට ළමයි 50කට පිරුණම එක දැනග මොකද මේ ළමයි යන්නේ ප්‍රශ්නත් එක්ක. මේගොල්ලෝ එකට එකතු වුණා විවිධ ප්‍රශ්න තියෙන ළමයි එකට කතා කරගන්නවා. ඉතින් ඒක ලොකු අනුකූලයකට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒක කිව්වා පස් දෙනෙක්. පස් දෙනෙක්ට සීමා කරන්න එක ඒක ඒජන්ට්ට ඒ පස් දෙනාගේ නීත්‍යානුකූල ලියකියවිලි ලංකාවට එවන්න. ඒයින් පස්සේ ඊළඟ පස් දෙනාව දෙන්න. එතකොට මේක පිළිවෙලක් තියෙනවා. මේ ඉර වෙන්නේ නැහැ. කන්ට්‍රෝල් එකක තියෙනවා. එතකොට මෙතුමන්ලාට තේසි මේක න්‍යාමනයේ යටත් කරන්න නැත්නම් අර වගේ
ගොඩ පිරිසක් ගියාම දෙකක් කරම ලොකු අර්බුදකාරී ප්‍රශ්න වලට නෑ මුණ වෙන්නේ. அக்கலந்துரையாடலில் வெளிநாட்டு வேலைவாய்ப்பு பணியகத்தின் பொது முகாமையாளர்
ජනවාරි 5 ඉහතියුනේ தடற்புடையை நிர்வாகம் கிளින් செயல்பாடுகளை நிறைவு செய்து அதன் பின்னர் இலங்கை வீட்டு பணியாளர்களை துபாய் நாட்டிற்கு அனுப்ப ஆரம்பிக்க முடிவு செய்துள்ளார். Mali, arah ke awal.